මට මතකයි අවුරුදු 19ක දරුවෙක් තනියම හිනා වෙනව කතා කරනවා. තනියම හිනා වෙනව කතා කරන මුත්තටම ඕල්වෙල් පාස් වෙලා විශිෂ්ට සම්මාන 8යි ඒ ලෙවල් කරගෙන යන අතරේ තමයි හැසිරීම වෙනස් වුනේ. ඉස්සෙල්ලාම අම්මලා තාත්තලා හිතුවේ භූතෙක් වැහිලා කියලා. භූතාත්මයක් කියලා. එහෙම ඉන්නකොට ඔහු කියෙම නෑද කෙනෙක් ඇවිල්ලා මාම කෙනෙක් ඇවිල්ලා කිව්වා මේක භූතාත්මයක් නෙවෙයි මේක මේ ලෙඩක්. ලෙඩක ආරම්භයක්. සල්ලි නාස්ති කරන්න එපා බොරුවට ඉක්මනින් රෝහලට ගෙනියන්න. එතකොට මම හිටියේ දිස්ත්‍රික් රෝහල මේකම මට මතකයි ඇවිල්ලා කිව්වා මගේ පුතා තනියම හිනා වෙනෝ තනියම කතා කරනවා අර විශාල සැකයකින් ඉන්නේ ගෙදරින් දෙන දේ කන්නේ නැහැ. අන්තිමේදී ඇත්තටම සඳමාලි ඔහුට තිබුණේ බින්නෝන් මාධ්‍ය නැමැති මානසික රෝගී. අර මාධ්‍ය ඒ කියන්නේ අද වෙනකොට මාධ්‍ය තුලින් ජනතාව විශාල දැනුමක් වෙලා තියෙනවා. නැත්තම් කොහටද යන්නේ? නැත්තම් එයයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා. මොකද ඇත්තම බින්නෝන් මාධ්‍ය ඇතු වෙන්නේ මොලේ ඩොපමින් කියන රසායනික වැඩි වෙලා. මේ මොලේ සිදුවෙන සිද්ධියක් මේක. මුළු ජීවිතේම අවුල් වෙන්න තිබුණා. හැබැයි එහෙම ජීවිතේ අවුල් කරගත්ත අය තවමත් ඉන්නවා. දැන් ආසන්නම සිද්ධිය දැන් දවස් 5කට ඉස්සෙල්ලා මට ගේනවා අවුරුදු 45ක කාන්තාවක් අවුරුදු 10ක් තිස්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා බින්නෝන් මාධ්‍ය රෝගේ දැන් ගෙදරින් කන්නේම නැහැ බර කිලෝ 28ට ගිහිල්ලා දැන් දැනට වෙනකොට රෝලේ නවත්තලා තියෙන්නේ. ඉතින් බලන්න මේ කොළඹ කොල්ලු පිටි මොනතරම් මිත්‍යාවක තවම මිනිස්සු ඉන්නවද? ඉතින් මේ මාධ්‍ය මෙවැනි වැඩසටහන් කියන්නේ මම හිතන්නේ ඔබතුමිය කිව් එක හරි. දැන් විශාල විප්ලවයක් ඇති වෙලා තියෙනවා. දැන් ඉස්සරේම දරුවට ඉගෙන ගන්න බැරි වුණොත්, ලිංගික ප්‍රශ්නයක් වුණොත්, බිරිඳයි ස්වාමියයි නිතරම රණ්ඩු වෙන්න පටන් ගත්තොත්, නැත්තම් ජීවිතේ පා වෙලා ජීවිතේ නැති කරගැනීමේ සිතුවිලි ආවොත් දැන් දිගටම බොනවනම් තාත්ත වෙන්න පුළුවන්, මාම වෙන්න පුළුවන්, මද්රවියට ඇබ්බැහි වෙලා නම් දැන් මනෝවෛද්‍යවරයෙක් හම්බ වීමේ ප්‍රවණතාවය විශාල ලෙස වැඩි වෙලා තියෙනවා.